අත්තවසින්ම අපි දවස් දෙකකට ඉස්සර දැකපු ප්‍රවෘත්තිය තමයි අර එවන්ගාඩ් සිද්ධිය අපි වැඩියෙන්ම කතා කරපු දෙයක් තමයි මැතිවරණ කාලයේදී හැම දේශපාලන කරපු එකේනම ඕගෙන කතා කරලා නේවි එකකින් කරන්න ඕන දේ පෞද්ගලික අංශයකට දීලා කෙරුවයි මේකේ ලොකු කුට්ටියක් ගැව්වයි ගෝඨාභය රාජපක්ෂ මේකට ඉන්වෝල්ව් වෙලා ඉන්නවයි කියනක ලොකුවට අපි සියලු දෙනා කතා කෙරුවා. හැබැයි දැන් අපිත් ලැජ්ජාවටපත් වෙනවා. ආණ්ඩුව ගිහිල්ලා ඔය නඩුව ඉල්ලා අස්කර ගන්නවා. දැන් මේ ආණ්ඩුව ඒක ඉල්ලා අස්කර ගන්න ඉස්සරම අපි දැක්කා දැන්පත් වෙලා ඉන ඇමතිවරු පවා ඒ නඩුවට පැනී ඉන්නලා කියනවා. ඒ නඩුවට පෙනී සිටියා විතරක් නෙවෙයි පාස්පෝර්ට් නිදාස් කරන්නත් උදව් වෙලා තියෙනවා කියලා අපි රටේ ප්‍රවෘත්ති වලට දැක්කා. හැබැයි අද කනගාටුවම දේ තමයි යාපාලනේ රජයේ කියපු හැමදේම අද ආපසරේ ඇරලා තියෙනවා. මේ පොඩි කාලයකදී දැන් අපි දැක්ක චෝදනා කරනවා කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ හොරකම් කරපු එක, ශිරන්දි රාජපක්ෂ හොරකම් කරපු එක, නාමල් රාජපක්ෂ හොරකම් කරපු එක, බැසිල් රාජපක්ෂ හොරකම් කරපු එක, ගෝඨාභය රාජපක්ෂ හොරකම් කරපු එක. කොහොමද හොරු ටික කියන ප්‍රශ්නය අපි පාර බැල යනකොට අපිට මිනිස්සු අහනවා. අපිට උත්තර දී ගන්න බෑ. ඊටත් වඩා එවන්ගාඩ් සිද්ධිය කියන එක කවුරු මොනා කිව්වත් හරි ඒක වරදක්. ගෝඨාභය රාජපක්ෂට කිසිම බලයක් නැහැ. ෆ්ලෝටිං ආමරි එකක් තියලා ගාලු වරායේ නැවකට තියෙන ආයුධ ඔක්කොම දීලා තවත් කම්පැනිකට එක දෙන්න. එහෙමනම් ඒක කෝටි ගණන් මුදල් හම්බ කරනවා නම් ඒක නේවි එකට බාර දෙන්න තිබුණා. නේවිකින් කරන්න තිබුණා. ඉතින් මේකම පළවෙනි වරදක් ඇරෙන මම දකින්නවා. නිකන් මිනිස්සෙක් ඇරෙන මම දකින්නවා. ඇයි මේ රජේ දකින්නේ නැත්තේ? ඇයි ඇටර්නි ජෙනරල් මේක දකින්නේ නැත්තේ කියන එක අපිට ලොකු ප්‍රශ්නේ. ඇයි දැන් මේක වරදක් කියලා සීඅයිඩිකින් මේ කේස් එක පටන් අරගෙන වාර්තා පිට වාර්තා රෙකෝඩ් කරලා ආ කී දෙනාගේ බැංකු ගිණුම් වලට ගිහිල්ලා ඔක්කොම කරලා දැන් කියනවා I was your bank, you was my bank කියලා. දෙගොල්ලෝ මාරු මාරු දැන් කසා ගන්නවා. මේක ඉල්ලාස් කරගන්න මම අරක ඉල්ලාස් කරගන්න. දැන් ඔය ගණු දෙනකොට තමයි දැන් ආණ්ඩුව යන්නේ. මේක තමයි යාපාලනේ. අපි නම් මේකට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. අපි මේවා දිගින් දිගට එදා කතා කරුවා, අදත් අපි කතා කරනවා. අපිට ඕනේ මේ රටේ අපි ගිහිල්ලා ජනතාවට කිව්වේ පිරිසිදු පාලනයක් ඉදිරියට එනවා කියලා. ඕමනම් රජයේ හැටියට අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න ඕනේ. මේක අපි කිව්වා තමයි. එවංගා සිද්ධිය ගැන මෙතිවරණ කාලේ අපි කිව්වා. මේකේ දැන් මේම තමයි වෙලා තියෙන්නේ. මේම තමයි ගෝඨා මේ කරලා තියෙන්නේ. ගෝඨා වරදක් කරලා තියෙනවා. ඒත් අපි යාට සමාව දෙනවා. මොනාරි කියන්න කමක් නැහැ. මම නම් තාමත් කියන්නේ මේක වරදක්. කොහොමද මේ රටේ අවියාවුද තවත් නැවකකට දාලා ප්‍රයිවට් කම්පැනි කාර්යයකට දීලා එහෙමනම් ටෙන්ඩර් කරුවාද? නේවි එකට දෙන්න බැරි වැඩක් ප්‍රයිවට් ආමරි එකක් ගාලු වරායේ තියන්න මුළු රටේම ජනතාවට කියලා පත්තරේ ටෙන්ඩර් එකක් දාලා කොයි හරි ප්‍රයිවට් කම්පැනියක් වැඩිම ලංකාවට ගෙවනවා නම් ආණ්ඩුවට ගෙවනවා නම් ඒ ටෙන්ඩර් එකෙන් දීුණා නම් ගෝඨාභය රාජපක්ෂ හරි. එහෙම නැත්නම් හොරෙක් තමයි. මගේ ඇස් දෙකට පේන්නේ. සාමාන්‍ය මිනිස්සු කැටියට පේන්නේ මේ හොර වැඩක්. දැන් මේකට ඉදිරිපත් වෙන්නේ UNP කාර්යෝ නම් මේක අපරාධයක්. කෝටි කීයක් මේ වෙනකොට ඒ කම්පැනි හම්බ කරුවාද? ඒක රජයට එන්න ඕන මුදල්. එහෙම නැත්නම් නේවි එකට එන්න ඕන මුදල්. නේවි එකේ ලොක්ක මොකද්ද කියන්නේ? මේක අන්ඕතරයිස් කියලා කියනවා. නීවියකේ ලොක්කාගේ ප්‍රකාශය ඇහුවාම නීවියකේ ලොක්කා කියනවා මේක නීති අනුකූල නෙමෙයි. අපි කරන්න ඕනේ දේ අපි දැන් නේද මේ කරලා තියෙන්නේ. මේක වරදක් කියලා කියනවා. එහෙමනම් ඇටර්නි ජෙනරල් තුමා කොහොමද මේක හරි කියලා කියන්නේ? ඇටර්නි ජෙනරල් තුමා කොහොමද මේක කියන්නේ? මේක ඉදිරියට ගෙනියන්න බෑ කියලා CID එක. එන CID එකට බුම් පොල් බූරුව ටිකක්. කේස් එකක් අරන් ඉදිරියට ගෙනියන්න කියලා මැජිස්ට්‍රේට් කෙනෙකුට දාලා පාස්පෝර්ට් එක තානම් කරලා ගන්න පුළුවන් නම් දැන් කොහමද ඒක ආපස්සට ඇරෙන්නේ? එනිසා මේවා ජනතාව බලාගෙන ඉන්නවා. මේක හරි වැරදි. කවුරු කෙරුවත් හරි වැරදි. අපි ඉල්ලා ඉන්නවා ජනාධිපතිතුමාගෙන්.
ආණ්ඩුව මේක ඇටර්නි ජෙනරල් දාලා මේක ආපස්සට හැරෙනවා නම් ඔබතුමා ජනාධිපති හැටියට වහාම මේකට පියවර ගන්න ඕනේ. එහෙම නැත්නම් රටට කියන්න ඕනේ ඔබතුමාලා දෙගොල්ලම ආපු කොන්දේසිය මොකද්ද කියලා. වා කොයි නඩුව ඉල්ලාස් කරගන්නද මේ නඩුව ඔගලන් ඉල්ලාස් කරගත්තේ කියන එක රටට කියන්න ඕනේ. එහෙම නැත්නම් යාපාලනයක් නෙවෙයි. අපි දිගින් දිගටම මෙදී නිනවා. මේක නෙවෙයි ජනතාව ඡන්ද දුන්නේ. මහින්ද රාජපක්ෂගේ වේදිකාව අපි නැගලා මහින්ද රාජපක්ෂට විරුද්ධව කතා කරපු හැම දෙම හොරකම වංචාව දූෂණය. පෞල් පාලනය. දැන් ඕකමනේ වුණේ. රුසියාවේ හිටපු තානාපතිතුමා රාජපක්ෂ පෞලයක් කෙනෙක්. එයා ආගිය අතක් නැහැ. මේ රජයේ කිසිම වුණාවක් නැහැ. එයා හොයලා එයා ඇරස් කරලා ගියෙන්න. මාළුක මිනිහෙක්ද? ඇරස් කරන්න බැරි. ඇයි ඇරස් කරන්න බැරි? තානාපතිවරයාව. මොන පාස්පෝර්ට් එකකින් ඉන්නේ? ලංකාවේ දීපු පාස්පෝර්ට් එකේ. පාස්පෝර්ට් එක සරෙන්ඩර් කරන්න කිව්වා. කරලා නැහැ. එතකොට මොකද වෙන්නේ? ඇයි ආණ්ඩුව මෙව නියන්න? නෑ. ගනුදෙනු වලට යන්න බෑ. ජනතාව පිළිගන්නේ නෑ. වහම ඒ රුසියාවේ හිටපු තානාපතිතුමාව අත්තරුර ගන්නවා විතර නෙමෙයි. එයාපෝට් එකේ හිටපු සභාපතිතුමා වික්‍රමසූරිය. එයාපෝට් එකෙන් සීස් කරපු හැම බඩුවක්ම නැති වෙලා තියෙනවලු. එයා හුඟක් කල් රටේ ඉඳලා තියෙනවලු දැන් කියනවා. එයාපෝට් එකේ කට්ටිය කියලා දැන් පැමිණිලි කරලා තියෙනවා. එතකොට දැන් ඒකට මොකද වෙන්නේ? එයාපෝට් එකේ මිනිස්සු දාලා ගිය බඩු කස්ටම්ස් එකට බයේ දාලා ගිය බඩු ඔක්කොම එයාපෝට් එකේ කන්ට්‍රෝල් එකට අරන් සේෆ් එකේ තියෙනවා. දැන් එතුමා තනතුර නැති වුණාට පස්සේ එතුමා යනකොට ඒ ඔක්කොම අරන් ගිහිලාලු. කොච්චර ලොකු ප්‍රශ්නයක්ද මේක? ඇයි මේව එලි කරන්නේ නැත්තේ? කෝටි කීයක බඩුද? රෙජිස්ටර් එකේ තියන්න බෑ. ඉන්වෙන්ටරි එකක් තියෙන්න බෑ. ඉන්වෙන්ටරි එකේ තියෙන බෑ කෝටි කීයක බඩු කියලා. කරුණාකරලා ඒව එලි කරන්න. රටේ ජනතාවට කියන්න. ගිවිසුම් ගාගන්න එපා. මේ මිනිස්සු ජනතාව බලන් ඉන්නවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව හදනවා විතරක් නෙවෙයි ජාතික ආණ්ඩුවක් හදනවා කියලා කියන්නේ අපි කිව්වේ ජනතාවට ගිහිල්ලා මේ ඔක්කොම අපි විසඳලා දෙනවා ඔයගලන්ට. මේ හොරකම වංචා දූෂණ ඔක්කොම එලි කරනවා. අපි ඒගොල්ලන්ට දඬුවම් දෙනවා කියලායි අපි කිව්වේ. හැබැයි ඒක උනේ නෑ. දැන් ඔක්කොම ගාගන්නේ කැබිනට් අමාත්‍යංශයට. කොයි කැබිනට් එකක් හම්බ වෙනවද කියලා කැබිනට් එකට තමයි වලිය. නියෝජ්‍යාවේ දැන් 100 ගාණක් එනවා. දැන් වංචා දූෂණ ඔයගලන්ට දවස් ගානේ හම්බ වෙයි. දවස් ගානේ මාධ්‍යර තියේ ප්‍රවෘත්ති ලියන්න. ඒ තරමට පරණ හොරු ටිකත් ඇවිල්ලා ඉන්නවා. අපිම කියපු හොරු ටික ආයි පත් වෙලා ඉන්නවා. ඒ නිසා මේ කේස් එකේදී කොළඹ ඇඩිෂනල් මැජිස්ට්‍රේට් නිශාන්ත බීරිස් මහත්මයා කියනවා CID කින් එතුමාට ඇවිල්ලා කිව්වලු මේ නඩුව ඉදිරියට ගෙන යන්න බෑ කියලා. ඒතර මොන හේතුවක්ද කියන එක අනිවාර්යයෙන්ම ආණ්ඩුව ජනතාවට පැහැදිලි කරලා කියන්න ඕනේ කියන එක තමයි අපේ මතය. ඒ වගේම ඒක සම්පූර්ණයෙන් නිවැරදි කිව්වලා කිව්වේ නේවිගේ කමාන්ඩර් ඇඩ්මිරල් සෝමතිලක දිසානායක මහත්මයා. එතුමා තමයි කිව්වේ මේක නීතිය අනුකූල නෙවෙයි, මේක වැරදි දේ කරලා තියෙන කියලා. ඒ වගේම අපි දැක්කා දැන් එතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාස්පෝර්ට් එකත් ඉම්පෝන් කිරුවා. ඇයි රටේ පැනලා ඇයි මේක හරි බරපතල කේස් එකක් කියලා. ඊට පස්සේ අපි දැක්කා ගිය සුමානේ පාස්පෝර්ට් එක රිලීස් කෙරුවා. අද කියනවා මේ නඩුව ඉස්සරහට ගෙනියන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි අපි දැකින්. ඒ වගේම අපි දැක්ක ප්‍රවෘත්තිවල ජනාධිපතිතුමාගේ දුව ගිහිල්ලා ජනතාව හම් වෙලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහලා ප්‍රශ්න වලට විසඳුම් හොයලා දෙන්නම් කියලා කිව්වම ඕකට සමහර මාධ්‍යවල ඒකට ගහලා තිබුණා. මම නම් කියන්නේ අහිංසක දුප්පත් ජනතාව කොහේ හිටියොත් හරි කවුරු හරි ගිහිල්ලා අනුකම්පා කරලා බලලා ඒගොල්ලන්ගේ සුබ දුක අහලා ඒගොල්ලන්ට මොනාරි කරලා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක කවුරුත් පිළිගන්නේ එකක්. ඒකෙන් කවුරුත් සන්තෝෂ වෙන්න ඕනේ. ඒකට මාධ්‍ය ඒකකේට කතා කරලා මෙයාට මොන තනතුරක්ද තියෙන්නේ, මෙයා කොහොමද මේ යන්නේ. අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දුව ගියාම මෙච්චර ප්‍රශ්න කරනවා නම් අපි මීට ඉස්සර රාජපක්ෂගේ පෞලම ගිහිලා මුළු රටේ නේ ලෝකෙම කරගෙන ඉන්නකොට එක එක්කක් කතා කරුවේ නැහැ නේ. එක මාධ්‍යකරුවෙක්වත් ගිහිලා ප්‍රශ්න කරන්න කියන ගියාම දන්නවා රැට ඉන්නේ සුදු වෑනගෙනවා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් වැලිවේ නැහැ. ඒගොල්ලෝ චොක්ලට් කකයි. ඔව්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන නිසා මං හිතන්නේ ඒක
වැඩි දුර ගෙනියන්න එපා. මේක මම හිතන විදිහට රටේ ජනතාව දුක් වෙන අවස්ථාවක අපි දැක්කා. දැන් බලන්න මිනිස්සු වී ගෙනල්ලා පෝලිං ගානේ වාහන නවත්තගෙන දවස් ගානේ උතන ඉන්නවා වී ටික දී ගන්න බැරුව. දැන් යාපාලන ආණ්ඩුවෙන් අපි වරන්දුවක් වුණානේ වී මිලට ගන්නවා කියලා. ඉතින් එක්කෝ ඔය පෝලිං ටික නැති වෙන්න ඕනේ, එක්කෝ වී ටික අරන් ඉවර කරන්න ඕනේ, නැත්නම් ඕකට මොනාර එකක් කියලා යවන්න ඕනේ. මිනිසුන්ව පාරේ රස්තියාදු කරලා මිනිසුන්ට ඕම ඉන්න කියලා දවස් ගානේ වුණාට පස්සේ ස්ටෝරුව ෆුල් කියලා කියන්න බෑ. දැන් මත්තල ගුවන් තොටුපළේ දැන් බානවා. ඉස්සර අලි ආව හම්බන්තොට, මොනරෝ ආවා, දැන් වී ටිකත් කියලා තියෙනවා. මත්තල එයාපෝට් එක මොන තත්ත්වෙට පත් වුණාද කියලා බලන්න. ඉතින් මේ විනාශ කරපු මිනිසුන්ට දනුවන් දෙන්නේ නැද්ද කවුරු හරි? දැන් මේ ඔක්කොම ගිවිසුම්ද ගාලා ඒ කේස් අපි ඉල්ලාස් කරගන්නවද? අපි කියපු හැමදේම ඉල්ලාස් කරගන්න බෑ. දැන් ළඟදී යන විදියට නම් මාදුරයා ශෝභිත ස්වාමීන් වහන්සේත් කිව්වේ අපි ඔක්කොම රෑදවල් මාන්සි උනේ මේ වෙනස කරගන්නද කියලා ඇහුවා. අපි ඔක්කොම රෑදවල් රාජපක්ෂලාව එලෝලා යාපාලනයක් ඇති කරන්න ඕනේ කියලා කිව්වේ ඒ නඩු ඔක්කොම අයින් කරගන්නද කියලා ඇහුවා. ඉතින් මේ වගේ තත්ත්වයක් උදා වෙන්න අරකයි කාටත් මතක තියාගන්න. තව මාස දෙකකින් තවත් මැතිවරණයක් තියෙනවා මේ රටේ. මේ රටේ මැතිවරණ ඉවර වෙන්නේ නැහැ නේ. දැන් ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ එනවා. ජනතාව මේ වලට ලස්සනට උත්තර දෙයි. අපි දකිනවනේ මාස 6කට සැරයක් මේ මාරුවීම් වෙනකොට මොනවා මොනවා වෙන්නේ කියන එක අපි දැකලා තියෙනවා. ඒ වගේම ડોક્ટર කිව්වා වගේම අපි සියලු දෙනාම කම්පාටපත් වෙනවා. මාධ්‍යකරුවෙක් ඊයේ සිරස මාධ්‍යෙත් පෙන්නවා. ඒගොල්ලන්ගේ ඊගල් අවෝඩ් එකත් අගත් එක්කෙනෙක් දක්ෂ යූ රිපෝටර් කෙනෙක් කියලා පෙන්නවා. ඒ වගේම අනිත් මාධ්‍යවලත් එයා සම්බන්ධයි කියලා කියනවා. එතුමාගේ ඝාතනය ගැන අපේ සංවිධානය විසින් අපේ අනුකම්පාව අපි ප්‍රකාශ කරන්න ඕනේ මේ 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 අවස්ථාවේදී. අපි මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ වගේ සිදීන් වෙන්න අරකයි. මේ රටේ ડોક્ટર කිව්වා වගේම අලි මිනිස් ප්‍රශ්න ලොකුවටම යනවා. හැමදාම වගේ ප්‍රවෘත්තියට අපිට පේන්න තියෙනවා කවුරුර නැති වෙනවා, කාගර ගියක් විනාශ කරලා ඒ වගේ ඒවා බලලා කැප වෙලා වැඩ කරන්නවත් කවුරුත් නැහැ කියන එක අපි දිගින් දිගට ප්‍රවෘත්තිවල අහලා තියෙනවා. මේ වගේ මිනිස්සු, අහිංසක දුප්පත් මිනිස්සු හැම ජීවිතයක්ම වටිනවා. ඒ ජීවිතේ නැති වෙනවා කියලා කියන්නේ ඒ පවුලක් සම්පූර්ණයෙන් නඩාතු වෙන එකත් නවතින්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් හුඟක් අපි දැකලා තියෙන නිසා ඒ පවුල් වලට හොඳක් වෙන්න, ඒවට කම්පන්සේෂන් ගෙවන්න රජයක් හැටියට, ඒ කියන්නේ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රිකල් වයර් කම්බි ගහනවා කියලා කියනවා. ඒ වල කොමිෂන් ගා ගන්නවා මිසක් වයර්ක නෑ. ගිහිලා බලනකොට වැටේ නෑ. හැම තැනම වගේ ඕවගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. මේවා මොනාරි නිසි වැඩපිළිවෙලකට යන්න ඕනේ. මේක මාස්ටර් ප්ලෑන් එකකට ගිහිලා මේ රටේ ජනතාව බේරගන්න විතර නෙවෙයි, කුඩු වලින් ජනතාව බේරගන්න දඟලනවා වගේම අලියන්ගෙන් උත් මිනිසුන්ව බේරගන්න තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. කාලයක් තිස්සේ අපිට එක පැත්තක කැලෑයට අලියන් දෙන ප්‍රශ්න, දැන් මේ පාර කකුල් දෙකේ අලිත් ඇවිල්ලා ඉන්නවා. ඒකෙන් උත් අපි බේරෙන්න ඕනේ. ඒ නිසා මේ රටේ අපි කියන විදියට යාපාලනේ පොරොන්දු වුණා විදියට යාපාලනේ ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න තියෙනවා.